ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතයත් එක්ක එකතරා ඉන්න අපි එකතු වෙලා ඉන්නේ අපේ අවසන් අඩ හොරාවට නේද අවසන් අඩ හොරා වුණාට පොතකින් දෙයක් ආරම්භ කරන්න පුළුවන්කමක් තියෙනවා නම් පොතකින් අපේ ජීවිතයට කොයිතරම් දේවල් එකතු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද නේද එනිසා පොත් එක්ක ජීවත් වෙන්න කැමති ඔබට පොත් කියවන්න කැමති ඔබට පොත් ලියන්න කැමති ඔබට තවත් ආදරණීය අදහසක් එකතු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ අපි ආරාධනා කර අපේ මැදිරියට ආදරණීය චරිතයකට එකතු වෙන්නට කියලා ඇයි ලියපු පොත් ගණනාවක් තියෙනවා ඇයි කියලා කියප ගමන් ඔබ දන්නවද කාන්තා පාර්ශ්වයක් අපිත් එක්ක ලේඛිකාවක් විදිහට එකතු වෙලා ඉන්නේ කියලා එනිසා ඒ පොත් එක්ක කොහොමද මේ ලියවීම කළේ සහ ඔබ ආදරය කරපු පොත් කොහොමද මෙහෙම ලියමුනේ කියලා අද අපි කතා කරමු එනිසා අපි ආරාධනා කළා ඇය මේ වෙනකොට විශ්‍රාමලත් හෙද සොයුරියක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ඈත් එක කතා කරමු කොහොමද මේ පොත් ලියමුනේ කියලා අපි ආරාධනා කරා සෝමලතා වෛද්‍යරත්න මහත්මියට අයබෝන් සුබදා අයබෝන් මෙතුමියත් එක තමයි අද අපේ කතාබහ තියෙන්නේ ඔබට පේනවා ඇති මං ගාව පොත් කිහිපයක් වත් දවසේදී තියෙනවා මේ කතාවට එකතු කරගන්නේ හැමදේමත් එක්ක අපි පළවෙනි පොතට යන්න කලින් අපිට කියන්නකෝ මේ පොත් ලියවන් ලියන්න කියන්න පුළුවන්කමක් ලැබුණා කියලා හිතරු දවසක් තියෙනවානේ මේ මම පුංචි කාලේ ඉඳලාම අපේ නිවසේ තිබිච්ච පරිසරය පොත්පත්වලටම මේ එකතු වෙච්ච පරිසරයක් මොකද මගේ පියාත් හුඟක් පොත්පත් කියවනවා ඉතින් මමත් ළමා කාලේ ඉඳලාම ගෙදර පරිසරයට අනුව හැඩ ගැහුණා අපේ පොත්පත් හුඟක් කියෙව්වා ඉතින් සාමාන්‍ය ළමා කාලේ ඉඳලා සාමාන්‍ය පෙළ විතර වෙනකොට මට හිතුණා මේ මටත් ලියන්න පුළුවන් නේද කියලා හිතුණා ඊට පස්සේ මම පොඩි කෙටි කතා එහෙම ලියන්න පටන් ගත්තා. ඒකෙන් තමයි මගේ ලේඛන ජීවිතේ ආරම්භය. එහෙම ලේඛන ජීවිතය ආරම්භ වෙනකොට මං ගාව තියෙන මෙන්න මේ පොත නම් හුඟා කාලයක් යනව නේද? දැන් ඒකේ පළවෙනි පිටුවත් නැතුව තියෙන්නේ. අපි මතක් කරගමු මෙන්න මේ පොත. ඒ පොත මේ දර්ශන කියලා කෙටි කතා පොත. මොකද මම ඒ දවස්වල තිබුණ රස කතා කියලා කෙටි කතා වලට වෙන් වෙච්ච පත්‍රයක්. ඒ පත්‍රයට කෙටි කතා යවුවාම මහනුවර ආර්ය මුද්‍රණාලයෙන් මට දන්ව ලැබුවා අපි මේකෙන් පොතක් ගහමු කියලා මේ කෙටි කතා 10ක් එවන්න කියලා. ඒ වෙනකොට මම පාසල් ශිෂ්‍යාවක්. ඒ කියන්නේ උසස් පෙළ දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඉතින් මට හරිය ලොකු දෙයක් වුණා පළවෙනි පොතක් ගන්න කියනකොට මම යවුවා. ඒකෙන් තමයි මේ පළවෙනි පොත දර්ශන කියන කෙටි කතා පොත නිකුත් කරනකොට මම පාසල් ශිෂ්‍යාවක්. එහෙම සඳහන් වෙනකොට මේක හැඳින්වීම තියෙනවා මගේ පළමු වෙන සාහිත්‍ය කෘතිය වන මේ කෙටි කතා සංග්‍රහය ඇතුළත් ඇත්තේ පසුගිය කාලය තුළ මා විසින් වරින් වර ලියන ලද කෙටි කතායි. විවේකී ඇතැම් මොහොතක මගේ සිතෙහි මැවුණු ඡායා මාත්‍රයන්ගේ පැහැදිලි චිත්‍රයක් මේ කතා කීපෙන් කෙරෙහි දැකිය හැකි වේයි මම සිතමි. ඔන්න ඔතනින් තමයි පටන් අරගෙන තියෙන්නේ නේද? එහෙම පටන් අරගෙන ඔබේ ආදරණීය පාඨක ආදරය දිනා ගන්න මෙතුමියට අද වෙනකොට හැකියාවක් ලැබිලා තියෙන ඔබ මෑගේ පොත් කියවන්නේ නැති. එහෙම කියවපු පොත්වල ඇයව අද අපි කියවන ගමන් තමයි මේ ඉන්නේ කියලා මතක් කරන්න බොහොම ආදරෙන්. මේ පොතෙන් ඔබ නවතින්නේ නැහැනේ. තව දුරට යනවනේ. අපි ඒකවත් මතක් කරමුකෝ. ඒ කියන්නේ මම උසස් පෙළ දෙවන වසරේ ඉගෙන ගන්නේදී තමයි ওই පොත පළ කරේ. ඉන්පස්සේ ඊළඟ අවුරුද්දේ මම හෙද සේවයට බැඳුණා. හෙද සේවයට පිවිසීමේ විභාගේ පාන්සල පස්සේ මම රත්නපුර හෙද විදුහලේ ශිෂ්‍යාවක් විදිහට අවුරුදු 3ක පුහුණුවක් ලැබුවා. දැන් ওই රත්නපුර හෙද විදුහලට යනවා කියලා කියනවනේ. හැබැයි ඔయిత කලින් මේ ලංකාවේ තියෙන ප්‍රදේශ ගණනාවකට ඔබට යන්න වෙනවා නේද පියාගේ රැකියාව හින්දා. මගේ පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරපු බියු වෛද්‍යරත්න මහත්මයා එතුමාගේ ස්ථාන මාරුවීම් හම්බෙනකොට අපි හැමතෙම ඒ ස්ථානවලට යන්න සිද්ධ වුණා. පාසල් කීයකට විතර ගිහින් තියෙනවද? පාසල් පහකට විතර ගියා. මුලින්ම අනුරාධපුර මේ මහින්ද මහාවිද්‍යාලය ඊට පස්සේ අනුරාධපුර සුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දැන් ඒක හැඳින්වෙන්නේ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය විදිහට. ඊට පස්සේ කාටකස්දිගිලිය කනිෂ්ඨ පාසල කාටකස්දිගිලිය මධ්‍ය මහාවිද්‍යාලය සහ මතුගම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලය. එතනින් තමයි මගේ පාසල් අධ්‍යාපනය අවසන් වුණේ මතුගම මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙනීම කරන කාලේ තමයි මගේ පාසල් අධ්‍යාපනය අවසන් වුණේ. හරි. රත්නපුරේනේ නැවතුනේ අපි යමු රත්නපුරේ. කියන්න පිටේ. ඊට පස්සේ හෙද සේවයේ පිවිසීමේ විභාගයේ සමත් වුණාට පස්සේ රත්නපුර හෙද විදුහලට තමයි මට හම්බුනේ පුහුණුව සඳහා.
එතකොට අවුරුදු 3ක පුහුණුවක් ලැබුණා. ඊට පස්සේ අවුරුදු 3ක පුහුණුවෙන් පස්සේ මට පළමු පත්වීම ලැබුණා මේ අනුරාධපුර ශික්ෂණ රෝහලට. මම හෙදවිදුහලේ ගත කරපු අවුරුදු 3ේදිම හෙදවිදුහලේ සංගරාවට මම ලියපු කෙටි කතාවලට තමයි ඒ අවුරුද්දේ හොඳම කෙටි කතාවට හිමි සම්මානය සහ ත්‍යාග දිනාගත්තේ අවුරුදු 3. එහෙනම් දැන් ඔය ගැන කියනකොටම මේ 3 අවුරුද්ද කියන කෙටි කතාවට අපි යන්න සූදානම් වෙන්නේ. ඔව් හොඳයි. මේ හෙදවිදුහලේදී ලැබිලා තියෙන අත්දැකීම්ත් එක්ක තමයි මේ පොත ලියවෙන්නේ. අපි කියමුකෝ මොන වගේ අත්දැකීම්ද මේ පොත ඇතුළේ තියෙන්නේ? ඇත්තටම හරිම විනෝදජනකයි මේ අවුරුදු 3. මොකද මගේ වයසේම සාමාන්‍ය 18 22 අතර කාලයේ තමයි තරුණියන් බඳවගත්තේ හෙදවිදුහලට. එතකොට ඒ කාලේ අපේ ඉතින් දඟකාර ටිකක් වයස වගේ හුඟක් කරපු දඟ වැඩ සහ විනෝදයෙන් සතුටෙන් අපේ පුහුණු අවසන් කළා. ඒ සම්බන්ධ සිද්ධි තමයි මම එකතු කළා මේ කල්පනා මට ඉතින් හිතේ තිබුණා මම ඒක ලිව්වා පොතක් විදිහට. හෙද ශිෂ්‍යාවකගේ ජීවිතයේ විවිධ පැතිකඩ විවරණයේ කෙරෙන කෘතියක් එළිදැක්වීමට කලක පටන් මසද පැවති ආශාව සහ බලාපොරොත්තුව මෙසේ ඉටු කරගත හැකි වීම සතුටට කරුණකි. සමාජයේ අනෙක් චරිත සාහිත්‍ය ලෝකයේ අපිට මුණ ගැසෙත් හෙදියක්ගේ සිසු අවධිය පිළිබඳව තොරතුරු මෙතෙක් සිංහල සාහිත්‍යයට එක්ව නොමැති බව මගේ විශ්වාසයයි. හැබැයි හුඟක් තැන්වලදී අපි දැකලා නැහැ හෙදියකගේ තියෙන කාර්යභාරය ඒ පුහුණු වීම කාල සීමාව ඇතුළත පොත් ලියවෙලා තියෙන අඩුවක් තියෙනවා නේද එතන. හැබැයි ඔහු මේ අඩුව සම්පූර්ණ කරනවා මොනවද මේ කොහොමවත් නැහැ කියලා හිතුණා. මොකද හුඟක් අයගේ රැකියා ක්ෂේත්‍රවල පුහුණු වීම කාලය ඒවම් ගම් තිබුණට සිසු හෙදියකගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියන එක මම මෙතේ දැකලා තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා මේ අපි මේ වැඩි ටික ලස්සනට ලියන්න ඕනේ කියලා. මොකද සෑම සිද්ධියක්ම සත්‍ය සිද්ධි. හොඳයි මේකේ තියෙනවා මේකේ සඳහන් වෙලා තියෙන එක තැනක් තියෙනවා මම ඒක කියවන්නම්. සමන් සිරිඳු අඩවියේදී හෙද පුහුණුව ලැබීමට හැකිවීම මහත් වාසනාවක් කොට සැලකුවද නිවසේ නැත්ප වසර 3ක කාලයක් ගෙවෙන්නට සිදුවීම මා තුළද ඇතිකලේ දැඩි කනස්සල්ලකි. කුඩා කල සිටම හෙදියක වීමට ආශා කළ නිසාත් මගේ දෛවයෙන් මට ලබා දුන් මේ අවස්ථාව පැහැර හැරිය නොහැකි බවත් මම දැනගෙන හිටියා. හුඟක් වෙලාවට රැකියාවත් එක්ක අපිට තැන් තැන් වලට මාරු වෙන්න වෙනවා. අපිට ඒක හැමදේම මම අනුරාධපුර ශික්ෂණ රෝහලට තමයි පළමු පත්වීම ලැබුණේ. ඊට පස්සේ ඊළඟට හම්බුනේ මේ මඩකලපුව ශික්ෂණ රෝහලට පත්වීම. ඒ වගේ රෝහල් පහකට ගියා. ඊට පස්සේ මැදවච්චේ දිස්ත්‍රික් රෝහලට පත්වීමට ගියා. අන්තිමට දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පත්වීම ලැබුණා. ඒයින් තමයි මම විශ්‍රාම ගත්තේ. බොහොම ඉක්මනින් මේ රැකියාවේ මාරුවීම් පිළිබඳව සඳහන් කරගෙන යනවා. හැබැයි ඉතින් ඕකට වසර ගණනාවක් තිබුණානේ. එහෙම ඉක්මනට ওই වසර ගණන අමතක කරන්න බෑ. මේක දැන් 3 අවුරුද්ද කියලා කියන්නේ මේ ඇය මේ අධ්‍යාපනයේ ලබන කාල සීමාව. හැබැයි මේ හෙද සොයුරියකගේ මතක කියලා කියන්නේ මේක රැකියාවේ කරනවා. අපි මේක ගැන මතක් කරනවා. මම හෙද සොයුරියකගේ මතක සටහන් පොතේ ලියුණේ මම සේවය කරපු රෝහල්වලදී මට අත්දකින්න ලැබුණු හද සසල කරවන සිද්ධීන් තමයි ලියලා තියෙන්නේ. සෑම සිද්ධියක්ම සත්‍ය සිද්ධි. මේ සිද්ධීන් ටික රැජින පත්තරේ කොටස් මේ එකේ ලිපි වශයෙන් සත්‍යපතා පළ වුණා. ඉතින් ඒක නිසා මට අන්තිමට හිතුණා මේ සිද්ධීන් අමතක වෙන්න ඉස්සෙල් අමතක කියන්නේ මගහැරෙන්න පෙර පොතක් වශයෙන් පළ කරොත් හොඳයි කියලා. ඒක පාඨකයාටත් ඔබටත් මගහැරෙන්න කලින් මේක පොතක් වුණොත් හොඳයි කියලා. මේ මේ ටික ලියන අතරදී මට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. ඔය පොතේ සඳහන් වෙන අර දුගී පවුල්වල ගත් ප්‍රශ්න වෙච්ච පවුල් වලට උදව් කරන්නේ කොහොමද කියන එක ඒ දවස්වල රැජින පත්‍රයෙන් ගොඩක් මට කියන කොහෙද ඒගොල්ලන් ඉන්නේ මොකද උදව් කරන්න හුඟක් දෙනා ලෑස්ති එහෙම කියලා. ඉතින් හරියට හිත කම්පා කරපු සිද්ධීන් අපි හෙදියක් වශයෙන් අපිට දවස් දවස් දින පතාම අපිට අත්දකින්න ලැබෙනවා. ඒ වයින් එකතු කරගත්ත හුඟක්ම හද කම්පණි කරපු සිද්ධීන් මම ලියුවා. ඉතින් ඒකෙන් තමයි හෙද සොරිකගේ මතක සටහන් එකේ ওই සිද්ධි ටික තියෙන්නේ. එහෙම මතක සටහන් ගණනාවක් තියෙනකොට මේ පොත ඇතුළේ තියෙන මාණ්ඩලික හෙදියක සහ හෙද සොවිරියක ලෙස රාජ්‍ය සේවයේ 37 වසරක සේවා කාලය තුරදී මාලද අත්දැකීම් ඇසුරෙන් දෙන ලද ලිපි පෙළක එකතුවකි. හෙද සොවිරියකගේ මතක සටහන් රාජකාරියේදී සිටියදී දිනපතාම වාගේ අසන්නට දකින්නට ලැබෙන මෙවන් සිදුවීම් අති විශාල ප්‍රමාණයක් මගේ මතකයේ තැන්පත්ව තිබෙනවා කියලා. එහෙම තැන්පත් වෙලා තියෙන එක සිදුවීමක් අපිට කියන්නකෝ මේ පොතේ තියෙන. ඒක තියෙනවා මේ මම කළුබෝල රෝහලේ සේවය කරන කාලේ සිද්ධ වුණේ.
බාහිර රෝගියන්සේ හෙදසොයිරිය විදිහට සේවය කරන කාලේ එක අර දුප්පත් අම්ම කෙනෙක් එනවා ඇදුම ලෙඩට බෙහෙත් විද ගන්න. එතකොට එයාට එයාගේ සැමියා යාව අතහැර දාලා ගින් තියෙන. එයා පොඩි දරුව දෙන්නත් එක්කලා පොඩි පැලක් කටවගෙන මේ කලුවර රෝහල කිට්ටුව වගේම ජීවත් වුණේ. ඉතින් ඒක එයාට බෙහෙත් ඉද ගන්න ඉන්න හින්දා නිතර එන නිසා එයා අපිත් එක්ක හරි කුළුපගයි දන්නවා කෝවර මිසී අර හිමෙහි කියලා තහන තරමට යාළුයි. ඉතින් දවසක් ළමයි එයා බෙහෙත් විදින අතරදී එයාගේ දරුවෝ දෙන්න අරගෙන ආව හදිසි ප්‍රතිකාරයේ එකකෙට මොකද ඒ අම්මගේ බෙහෙත් බීලා ළමයි දෙන්න බඩගින්නට වැඩි කමට අම්මා බෙහෙත් ඉද ගන්න ගිය අතරේ පොඩි ළමයි දෙන්නේ කවුරුදු 10 12 විතර 8 10 විතර පොඩි ළමයි දෙන්න බඩගින්න ඉවස ගන්න බැරුව මේ අම්මා ගෙනල්ලා තියෙන බෙහෙත් ටික කාගෙන කාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ළමයි දෙන්න ගේනකොටත් එයා අපි යාට බෙහෙත් විදිනවා ඊට පස්සේ ළමයි දෙන්න එක්කරගෙන එක ළමයක් නැති වුණා හදිසි ප්‍රතිකාරයකදී අපි කොච්චර ප්‍රතිකාර කරන්නද කියලාත් එක ළමයක් නැති වුණා අනෙක් ළමයා ජීවත් වුණා ඉතින් එයා ඒකෙන් හරිම අපි සියලු දෙනාම කම්පණයටපත් වුණා මේ දුප්පත් අයට සිද්ධ වෙන දේවල් ඛණ්ඩ දෙයක් නැතුව බඩගින්නට අම්මට ගෙනාවු බෙහෙත් ටික කාලා එක ළමයක් මැරුණා කියන එක ඒක කවදක්වත් අමතක වෙන්නේ නැහැ ඒ සිද්ධි. ඒක හිතාගන්න පුළුවන් සිදුවීමක් නෙමෙයි. එහෙම සිදුවීම් නොවෙන්නට කියලා අපි නොවේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දේවල්. හෙද සොයිරියක් වෙලා ඉන්නකොට කොයිතරම් ඕවගේ අත්දැකීම් ඔබට ලැබෙන්නට ඇතිද? ඔය හැම දෙයක්මත් එක කතා කරනකොට වෙනස්ව විදිහ කතාවකට එනවා මෙන්න මෙතනින්. අපි ඒක ගැනත් මතක් කරමුකෝ. මේකේ විසල් පෞරක්ෂේ අපි කියමුකෝ. විශාල් පවුරක්ෂේ එක ඇත්ත වශයෙන්ම මගේ රැකියා අවස්ථාවෙන් ගිලිහිච්ච තැනක් මොකද පාසල් ගුරුවරියකගේ ජීවිතය ගැන තමයි කියන්නේ ඒක මගේ හිතේ නැවිච්ච එක මොකද මම ආශ්‍රය කරපු අයගේ ජීවිත ඇසුරින් සමහර සිද්ධි මට කොහොමටත් මට අර වෙනත් අයට වගේ නෙමෙයි අර ලේඛන කලාවේ නියඳුනහම අපිට තවත් අර තුන්වෙනි හැකියන එක තියෙනවනේ එතකොට අපිට හිතේ තැන්පත් වෙනවා ඊට පස්සේ ඒ ගුරුවරියකට වෙච්ච ජීවිතේ එයාගේ ජීවිතේ සිද්ධින් ගලපලා තමයි මම ඔය විසල් පෞරක්ෂය කියන පොත ලිව්වේ. ඒක මේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අනුග්‍රහය ලැබිලා තමයි පොත මුද්‍රණය කරේ. එහෙම මුද්‍රණය වෙනකොට මේ පොතේ කියනවා මගේ දෙවන නවකතාව වෙන විසල් පෞරක්ෂේ බොහෝ අභියෝගයන්ට මුහුණ දී තම ජීවිතය සාර්ථක කරගත් දිරිය කාන්තාවන්ගේ කතාවයි. සාම්ප්‍රදායික කාන්තාවකගේ බිරිඳකගේ මගේ ජීවිතයේ මිදීමට තවම ආසියාතික කාන්තාව සමත්ව නැත. බටහිර රටවල් වලට වඩා ආසියාතික රටවල කාන්තාව රාජ්‍ය පාලනයේ ඉදිරියට ගොස් ඇත්තේ එඩිතර පෞරුෂත්වයේ පෞල් සංස්ථාව සීමා බැබි බිඳ ඉදිරිට යාම තරම් එඩිතර වීමකි. ඇත්තටම කාන්තාවක් කියලා කියන්නේම දරා ගැනීමක් තමයි නේද? ඌ විශාල දරා ගැනීමක් තියෙන කෙනෙක්. එතන කාන්තාව තමයි ජාතිය ජීවනාලිය කියන්න පුළුවන්. මොකද දරුවෙකුට උපත දෙන මව ඊට පස්සේ දරුවා හැඩගැස්වීම හොඳ පුරවැසියෙක් බවට පත් කිරීම එය සමාජයට ප්‍රයෝජනවත් කෙනෙක් කිරීමේ කාර්යභාරය සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ මව අතේ කියලා මම මගේ විශ්වාසය. ඒක නිසා ඇත්ත වශයෙන්ම මවක් වුණාම ඇත්තටම තමන්ගේ දරුවන්ගේ අනාගතය ජීවිතය සමාජයට හොඳ පුරවැසියෙක් විදිහට හැඩගස්වන්නේ කොහොමද කියන එක ගැන හුඟක් කල්පනාකාරී වෙන්න ඕන. මේ පොත ඇතුළේ ඉන්න චරිත කවුද ඉන්නේ? මතකයක් තියෙනවද? මොන වගේ කතාවක්ද මේක ඇතුළේ තියෙන්නේ? විශාල් පෞරක්ෂේ පොතේ ඒ ගුරුවරියක් තමන්ගේ ස්වාමියා අතහැර දැම්මට පස්සේ ඒ දියණියන් දෙදෙනා සමග තනි වෙනවා. නමුත් විශාල ධෛර්යයකින් ඒ දියණියන් දෙදෙනාට අධ්‍යාපනය ලැබදලා දීලා ඔවුන් සමාජයේ හොඳ පුරවැසියන් බවට පත් කරපු අම්මා කෙනෙක් ගැන තමයි විශාල පෞරක්ෂේ මම ලියුවේ. ඒ පොතෙන් පස්සේ අපි යනවා අහස් වියන. හරි ලස්සන නම් කීපයක් ගැන මේ පොත්වල තියෙන. මට ඒකටම හරිම ආසයි. ඒ නිසා මේ අහස් විය නේද? අහස් වියන පොත ගැන අපි කතා කරමු. මොකද්ද මේ අහස් විය? අහස් වියන ලංකාවෙන් පිටරටකට ඕමානයට ගිය හෙදියකගේ ජීවිත කතාව. ජීවිත කතාව කියන්නේ ලංකාවේ දැන් බොහෝ දෙනා යනවනේ පිටරටවල වලට හෙද සේවයට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශවල. ඉතින් පිටරටකට ගිය අම්මා කෙනෙක් වැඩියෙන් ඉතින් ඉසුරු සොයා කියලා තමයි මම එතන යෙදුවේ. එතන එයා ගියාට පස්සේ එයාගේ දුවයි පුතයි ගෙදර තනි කරලා යන්නේ ස්වාමියාත් එක්ක. නමුත් ඒ පියා අතින් දියණිය අපයෝජනයට ලක් වෙනවා. එතකොට දියණිය අපයෝජනයට ලක් වුණාට පස්සේ එයා ලංකාවට ඇවිල්ලා ඒ සිද්ධ කරන දේ සත්‍ය සිද්ධියක සේයාවක් තියෙනවතන. ඉතින් එතෙන්දී ওই කතාවේදී තියෙන්නේ පියා විසින් අපයෝජනයට ලක් කරපු දියණිය මිය යනවා.
දැන් මට උතන්දි පණිවිඩ දෙන්න වුණා. මොකද අපි සෞඛ්‍ය සේවයේ අපි පණිවිඩ දුන්නට පන්ති තියලා වැඩමුළු තියලා ඊට වඩා කෙනෙකුගේ හිතට ඔබට පුංචි බාධා කිරීමක් කරන්න නම් අපි වෙලාව බලලා එමත් කතා කරමුද? හරි අපි වෙලාව බලන්න. හොඳයි සඳහන් කරා. ඉතින් ඇත්තටම අපි වැඩමුළු තිබ්බට දැන් සෞඛ්‍ය සේව අපි වැඩසටහන් කරගෙන යනවා. නමුත් ඔය පුතේ මට පණිවිඩ දෙක තුනක්ම දෙන්න ඕන වුණා. එකක් නම් කියන්නේ තමන්ගේ පවුලේ දියුණුව සඳහා තමයි හුඟ ඕනම කෙනෙක් විතරටකට යන්නේ. නමුත් මේ අම්මා තරුණ දියණියයි පුතයි දාලා යන එක මම නම් අනුමත කරන්නේ නැහැ. ලංකාවේ ජීවත් වෙන්න තරම් ආදායමක් තියෙනවා නම් මේ යන එක සුදුසු නෑ කියලා මම හිතනවා. එහෙම ගියයින් මේ පවුලට වෙච්ච දේ තමයි පුතෙන් විස්තර වෙන්නේ. කාන්තාවක වී මෙලව ඉපදීම මොනතරම් අභාග්‍ය සම්පන්නදයි සිතන තරමට දැන් සමාජයේ කාම අපරාධවලින් පිරී ඇත. අසූ වියති මිත්තනියක වමනක් නොව කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා දරුවන් පවා අමානුෂික ලෙස දූෂණය කර ඉනුදු නොනැවති ක්‍රූර වද බන්ධනවලට ලක්කර මරා දැමීම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන මේ ධර්මද්වීපයේ සිදුවන බව පැහැදිලිය. ඒ පියා විසින් අපයෝජනයට ලක් කරන දියණිය අපි දැක්ක මේ පසුගිය දින කිහිපෙදිත් මිට කලින් අපිට සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. ඒ නිසා ඉතින් කාන්තාවක් දියණියක් කියලා කියන්නේ පරිස්සම් කරන කෙනෙක් නේද? හරි. අපි කතා කරමුකෝ දැන්. එතකොට ඔබ එතරින් නොනැවතිලා තව ඉස්සරහට එනවා. මෙන්න මේ ඉදිරියට පැමිණීම බොහොම හොඳ ආරම්භයක් සහ බොහොම හොඳ තැනක් නේ අපි කියමු. මේ නිවාඩු කාලය කියන පොත මම ලිව්වේ යෝන් නවකතාවක් විදිහටයි. ඒක ඇත්ත වශයෙන්ම තියෙන්නේ මම නිවාඩු කාලයේ ගත කරන්න ගමට ගිය වෙලාවේදී අද්දකින්ට සිදුණු සිදුවීම්. ඉතින් මට හිතුණා අද කාලේ හැටියට ළමයින්ට නිවාඩු කාලයක් කියලා නැහැ. ඇත්ත වශයෙන්ම නිවාඩු කාලයේදී පාඩම් වැඩ පන්ති යෑම ආරම්භය තියෙන නිසා මම කල්පනා කරා මගේ පාසල් වියේදී මං කොයිතරම් නිදහස්ව නිවාඩු කාලයේ ගත කරාද කියන එක. ඉතින්දි මට අද්දකින්ට සිදුණු සිදුවීම් ලියලා තිබුණොත් හොඳයි කියන එකෙන් තමයි මම මේ නිවාඩු කාලයකින් පොත ලිව්වේ. 2016 වසර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය බවටත් මේක පත් වෙනවා. ඉතින් 2016 හරිම සතුටුයි. 2016 දී මේ ඔය පොතට යොවුන් හොඳ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය විදිහට මේ පොතට සම්මාන ලැබුණා. මේ වෙනකොට පොත මේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් අනුමත වෙලා තියෙන පාසල් පුස්තකාල පොතක් විදිහටත් මේ වෙනකොට පොත් පිටපත් 10,000කට වඩා මුද්‍රණය වෙලා තියෙනවා. පොත කවදාවත් දැකලා තිබුණාට ඔබව මෙහෙම ඔබ තමයි මේක ලියලා තියෙන්නේ කියලා නොදකපු අය ඕනතරම් ඉන්න පුළුවන්. හරි, මේක තියෙනවා 12 ඇය පාසල් නිවාඩුව ඇරඹී දිනේදීම සී අසම්බ ගොහුගේ ගමට යන්නේය. නගරයේ සිට ගමට යන තුරුත් එහි වෙසෙන කාලය තුළත් වැව් ගම්මානයක අපූරු අත්දැකීම් ලබන්නේය විඳින්නේය. එහෙම ලැබපු විඳපු අත්දැකීමක් මේ පොත ඇතුළේ තියෙනවා කියලා මතක් කරන්න බොහොම ආදරේ. මේ පොත ගැන හරියට විචාරම් හම්බුණා. සමහර පාසල් වලට මාව ගෙන්නුවා මේ පොතට සම්මානෙ හම්බෙන්න ඉස්සෙල්ලම. පොත ප්‍රචාරය වෙන තම සහ පොතට මේ ලැබුණු හොඳ ප්‍රතිචාර නිසා මම දේශන පැවැත්තුවා මේ පොත ගැන. හොඳයි, අපිට තියෙන කාලයත් එක්ක අපි ඊළඟ පොතටත් යන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ පොත බලන්නකො අපි මේ ගැනත් කියන්නේ. සුමිතුරු එකත් යොවුන් නවකතාවක්. ගෙදරක හැදුණු සත්තු බල්ලෝ කීප දෙනෙක් ගැන කතා කියන්නේ සත්ව හිංසාව තියෙන මේ කාලේ හුඟක් විට සතුන්ට ආදරේ කරුණාව දක්වන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මේ පොත ලිව්වේ. එහෙම පොත ලියනකොට රෝහලෙන් ඇසුණු කතා කියලා ඔන්න ආයෙනව තමන්ගේ හෙද ජීවිතයට ඒ එන්නේ අර ඔබට වේ රැකියාව අමතක කරලා තියාගන්න බැරි කාලයක් තිරන්නේ. අපි ගැන කතා කරමු. නෑ, රෝහලෙන් ඇසුණු කතා ලිව්වේ අර හෙද සූරියකගේ මතක සටහන් කියන පොත කියවපු පාඨකයෝ ගොඩක් ඇහුවා රෝහලවල සිද්ධ වෙන්නේ මේ වගේ කනගාටුදායක සිද්ධි විතරද කියලා. ඊට පස්සේ මං කෝ නෑ අපිට වෙන අකර තැබ්බුවල් වෙන hina යන දේවල් ඒ විදිහේ විශේෂ සිද්ධි මං ඒ කරලා ලිව්වා. එහෙම තියෙනවා රාජකාරී ජීවිතයේ පළමු දිනේදී අපේ VP ඇඳෙන් වැටෙන ලෙඩ්ඩු සිටිසේන තවමත් වාට්ටුවේ කේක් කපපු හැටි. මොකද්ද මේ ඇඳෙන් වැටෙන ලෙඩ්ඩු කියන්නේ? මෙහෙම ඇඳෙන් වැටෙන ලෙඩ්ඩු කියන්නේ ඒ දවස්වල සාමාන්‍ය දැන් ලෙඩෙක් ඇඩ්මිට් කරාම ඇතුල් කරාම ඇඳක යාට තනියෙන් වැඩ කරගන්න බැහැ. සමහර අයට අපි කියනවා ළඟ ඉඳ කෙනෙක් තියන්න කියලා. එහෙම නැති අය තින්නවනේ. ඉතින් ලෙඩෙක් ඇඳෙන් වැටෙනවා කියන්නේ අපි මෙහෙදීන් 4 දිනක් විතර ඉන්න රෝහලක ලෙඩ්ඩු 40-50 ඉන්නවා. ඉතින් හැම කෙනෙක් එක්කම අපි වැටෙයිද කියලා බලලා අල්ලගන්න බැහැ අපිට. ඉතින් එහෙම වැටෙනකොට හෙදියගෙන් තමයි ප්‍රශ්න කරන්නේ. අපිට මේ පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ කොහෙද හිටියේ හෙදියෝ කී දෙනෙක්ද මොනවද ඒ වෙලේ කර කර හිටියේ සමහර ඒ විදිහේ වට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා අපිට. ඉතින් මට හිතුණා ඇඳෙන් යටන ලෙඩ්ඩු ගැන මොනවද කරන්න කියලා මගෙන් ඇහුවා. ඔය සත්‍ය සිද්ධිය. ඊට පස්සේ මං කිව්වා ඉතින් එහෙමනම් අර ඇඳ ඇඳ විත්තන් තියෙන ඇඳක් ඇඳන් ඕන ලෙඩ්ඩුන්ට එහෙම නැත්නම් සෑම රෝගියෙක් ළඟම ළඟ කෙනෙක් හිටවන්න අවසර දෙන්න කියලා. එතකොට එයාට පුළුවන් නේ වැක්නෙකුට අල්ලගන්න. නැත්නම් අපිට තියෙන වැඩවල හෙදියකගේ කාර්යභාරය ඔබලා දැකලා ඇති. ඒ වෙනකොට සෑම ලෙඩෙක් සම්බන්ධයෙන්ම පස්සෙන් යන්න අපිට වෙලාවෙ නැහැ ඇත්තට වශයෙන්ම. එතකොට මොකද්ද මේ කේක් කාපු හැටි කියලා කියන්නේ? ඒක රසවත් සිදුවීමක් වගේ මට හිනාවෙන් තේරෙනවා. ඔව් කේක් කාපු හැටි කියන්නේ අපි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ චිකිත්සාවක සහායනයක් තිබිච්ච දවසක්. ඉතින් ඒ ගොල්ලන්ට ලෙඩ්ඩු දන්න කියන අය කේක් ඔය බෙහෙත් වර්ග සාම්පල් සේවමයන් ගෙනත් දෙනවා. නමුත් අපේ විශේෂඥ වෛද්‍යවරු කවදාවත් ඒවා ගෙදර ගෙනියන්නේ නැහැ. අපිට බෙදා ගන්න කියලා දෙනවා. ඉතින් ඔහොම වෙලාවකට කේක් එකක් මේසේ උඩ දාලා විශේෂඥ වෛද්‍යවරයා ගියා. ඊට පස්සේ අපි දැන් 12 මාර වෙනකන් උන් බලාගෙන හිටියේ නැහැ. ඊට පස්සේ අපිත් එක්ක වැඩ කරන සේවකෙක් කිව්වා මේ මැඩම් මෙහෙමයි මේ මහත්ය මේවනම් ගෙනියන්නේ මේක අපිට තමයි තියලා ගිහින් තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මං කිව්වා එපා කොයි වෙලාවකරි එයිද දන්නේ නැහැ සර් කියලා. ඊට පස්සේ මේ ඒත් ඉතින් අර ගොල්ලෝ ඉතින් උදේ ඉඳලාම වතුර පොදක්වත් නැතුව අපි සේවය කරන්නේ අපේ සේවක පක්ෂේ. ඒගොල්ලෝ එක කපලා කන්න පටන් ගත්තා. එතකොට මේ විශේෂඥ වෛද්‍යවරයා ආවා. ඇවිල්ලා එයා නිකන් මේසෙ උඩ හෙව්වා. ඉතින් අපිට ටිකක් බයත් හිතුණා මේ කේක් එක හොයනවද දන්නේ නැහැ කියලා. එයා කවදාක්වත් නැතුව ඇහුවා මම මෙතන කේක් එක තියලා ගියා කියලා. ඊට පස්සේ අපි කිව්වා සර් අපි එක කැපුවා සර්ටත් කැල්ලක් කන්න කියලා. ආහා කමන්නේ කමන්නේ ඔයගොල්ලෝ කන්න කන්න කියලා එයා ගියා hina වෙලා. අවස්ථාවන් තියෙනවා. ඔය හැම දෙයකින්ම තවත් විශේෂ වුණු පොතක් තමයි මෙන්න මේක. අපි මේ ගැන සඳහන් කරමු. ඔබතුමිය මේක විශේෂ කරලා කියමු කියලා අපිට යෝජනා කළා කියන්නේ. අපි හෙද සංගමේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති විදිහට ඉන්න මුරුත්තිට්ටි ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟින් මම ආශ්‍රය කරනවා. මොකද මම කලබෝල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලේ මම විධායක මණ්ඩලයේ හිටියා. මේ ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ළඟින් ආශ්‍රය කරපු නිසා එතුමා ගැන ලියන්න ඕන කියලා හිතලා එතුමාගේ චරිත කතාව මට පුළුවන් විදිහේ මම ඉදිරිපත් කරලා ලියලා. ඒක තියෙනවා මේ බොහොම ආදරණීය තැන් ගණනාවක් මේ ඇතුළේ තියෙනවා. උන්වහන්සේ කොයිතරම් දුරට ස්වාමීන් වහන්සේ අනුදැනු කිරීම කොහොමද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ හිද සංගමේ සභාපති නිසා හැමතිස්සෙම දෝෂාරෝපණයට ලක් වෙනවා. නමුත් අපි දන්නවා අපි ළඟින් ආශ්‍රය කරපු නිසාත් මම විධායක මණ්ඩලයේ සේවය කරපු නිසාත් මම දන්නවා ස්වාමීන් වහන්සේ පොඩි ළමෙක් තරමට අහිංසකයි. අපි එහෙම ඒ අපේ හිද සේවයට යම්කිසි වරප්‍රසාද ලැබුණා නම් ඒව කරේ ඒවා ලබා ගැනීමට අපේ සේවය යථාර්ථයේ ඉෂ්ට කරගන්න තරම් අපිට අවස්ථාව සැලසුනේ ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල නිසා. අපි කොයි වෙලාවකවත් රෝගීන් අතහැර ගියේ නැහැ. රෝගීන් සමහරට අපි ඔය වැඩ වර්ජන අර උද්ඝෝෂණ ව්‍යාපාර එහෙම තියෙනකොට රෝගීන් වෙනුවෙන් වෙනම හදිසි ප්‍රතිකාර සේවයක් සලසලා තමයි ඒව කරේ. කිසිම රෝගියෙකුට අගතියක් වෙන්න දුන්නේ නැහැ. එහෙම අගතියක් වුණා නම් ඒවට දඬුවනොත් අපිට ලැබිලා තියෙනවා. ඒවට ස්වාමීන් වහන්සේ කොයි වෙලාවකවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ වැරද්දක් කරා නම් ඔබ දඬුවම් විඳින්න ඕන. රෝගියා පළමුව කියන එක තමයි අපිට ස්වාමීන් වහන්සේත් කියලා දුන්නේ. නාරහිපිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ වෙසෙන පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමිපාණන්ට ශ්‍රී ලාංකීය සංඝ පීතෘත්වයන් අතර සුවිශේෂ ස්ථානයක් හිමිවේ. සුපේශල ශික්ෂකාවී මහතරක නමක ලෙස සංඝ සසුනේ වත් පිළිවෙත් සපුරා ශාසනික මෙහෙවරක් කළා කියන කාරණාවක් ඇතුළේ තියෙනවා. ඉතින් බොහොම ආදරණීය තැන් මුණගස්සලා තියෙනකොට අපි අවසන් කතා පොත් දෙක දෙන්නලම අපේ වැඩසටහනෙන් ඔබට සමුදෙන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඔන්න බලන්නකෝ මෙන්න මේ පොත් දෙක. හරි මේ පොත් දෙක ගැන නව කතාවක් සූර්යකාන්ත කියන එක නව කතාවක්. ඒකත් රෝහල් ජීවිතය සම්බන්ධයෙන්. අනිත් පොත සත්මිතුරියෝ කියන එක යෝන් නව කතාවක්. ඒක තමයි මගේ අලුත්ම පොත. එහෙම පොත් දෙකක් තියෙනකොට මට ඡායාරූප දෙකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ ගැනත් අපි සඳහන් කරමු. ඒ හෙද සම්මානේ හම්බේ රාජ්‍ය සම්මානේ හම්බුණු දින ගත්ත පින්තූරයක්. අහහහ. ඊට පස්සේ මෙන්න මේක. ඒ මගේ සේවා කාලයේදී හොඳම හෙදිය විදිහට රොටරි සමාජයෙන් පූරා පත් කරගත්ත දින ගත්ත ඡායාරූප. හරි. අපිට ඉස්සරහට දකින්න පුළුවන් කිව තියෙන පොත් මොනවද? අලුතින්ම අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඒවා. සාමාන්‍යයෙන් මේ දිනවල මොකද මම එකපාරටම පොතක් ලියන්න ගන්නෑ. කාලයක් තිස්සේ මගේ හිතේ ගොනු වෙච්ච සිද්ධීන් එකතු කරලා තමයි ලියන්න පටන් ගන්න. මේ දවස්වලත් ලියන්න පටන් අරන් තියෙන්නේ. ළඟදිම මේ අවුරුද්ද අන්තිම වෙනකොට සමහරට ඒ පොත දකින්න පුළුවන් වේවි. හරි. මේ හැම දෙයකටම ඔබට ස්තුතිවන්ත කරන්න පිරිසක් ඇති, ඔබට උදව් කරන පිරිසක් ඇති. එයාව මතක් කරන්න පුංචි වෙලාවක්. ඒත් ඔසෙම මේ
මගේ කෙටි කතා මම පාසල් විෂයාවක හිටියේදී පළ කරපු පුවත්පත් වලට ස්තුති. ඒ වගේම ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් මට අනුග්‍රහය ලැබුණා. ඒ වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුව, ඒ වගේම පළාත් පාලන දෙපාර්තමේන්තුව, ඒ වගේම ඒ පොත් වලට අනුග්‍රහය දක්වලා පොත් මිලදී ගැනීමෙන් සහ අනුග්‍රහය දක්වුවා. ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න පුරුහිත බණ්ඩාර මහතා මම බාව බොහෝ වෙලක් නිදරදි කරන්න තියෙනවා. ඒ වගේම ඉනෝකා සමර වික්‍රම මහත්මිය, ඒ වගේම පොත් එළි දැක්වීම උත්සව සියලු දේට මට උදව් කල්යාණ මිතුරිය වයලා රණවීර මහත්මිය සහ චන්ද්‍රගුණසේකර මහත්මිය, ඒ වගේම මගේ පවුලේ අය දැන් මේ මට මේ ආරාධනා කරපු සියත ආයතනයේට වැඩසටහන් නිෂ්පාදක ගිහන් මහත්මයාටත් ඔබතුමියටත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට උදව් දුන්න කාර්මික ශිල්පී ඔබතුමන්ලාටත් බෙහෙවින් මගේ පවුලේ අයට බෙහෙවින් ස්තුතියි. හරි. ඉතින් අපි තවත් බොහොම ආදරණීය තැනකින් අලුත් පොත කිරුණ ගැන බලාපොරොත්තු වත්යාගෙන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමියට සම්බන්ධ බොහොම ස්තුති සම්බන්ධවනාට. බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් හොරා හොරා ගණනාවක් ඔබත් එක්ක බොහොම ආදරෙන් අපිට ඉන්න පුළුවන්කම ලැබුණ ආදරණීය ජීවිතෙන් අද දවසට සමු අරගෙන යන්න සූදානම් වෙන්නේ. හෙටත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුව තියාගෙන සතුට සනසුම හැමදාම ජීවිතය ඇතුළේ තියාගෙන බොහොම ආදරෙන් ඔබට ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියත ටීවී අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉන්න, රැඳිලා ඉන්න. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.